අපි හැමෝම අද දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. නමස්කාර කරමින් අපේ සිත් දෙවියන් වහන්සේ වෙතට යොමු කරගනිමු. මේ ශුද්ධ වූ සබත් දිනයේ දෙවියන් වහන්සේ අපට ආඥා කරලා තිබෙන විදිහට අනෙකුත් සියලු වැඩ රාජකාරිය අතහැර උන්වහන්සේගේ පාමුලට අපි ඇවිල්ලා තිබෙනවා. උන්වහන්සේ දින 6කින් ලෝකය මවා 7වන දිනය ශුද්ධ ලෙස කැපකොට උන්වහන්සේ දිනේ විවේක ගත්ත එබැවින් අපි සියලු දෙනාටත් ඒ 7වන දවස වන අද දවස විවේක නිවාඩු දිනයක් විදිහට උන්වහන්සේගේ පාමුල ගත කරන්න කියලා උන්වහන්සේ නියෝග කරලා තිබෙනවා. එම ව්‍යවස්ථාවන්වලට අවනත වෙමින් අද අපි උන්වහන්සේගේ දිව්‍යමය පාද පාමුලට පැමිණ තිබෙනවා. අපි දෙවියන් වහන්සේ වෙතට අපේ සිත් යොමු කරමු. ඔබට නමස්කාර වේවා සියලු බල ඇති දෙවියන් වහන්ස. ඔබගේ අතිශුද්ධ අභිමුඛත්වයට පැමිණෙනවා පියාණන් වහන්ස. මේ නමස්කාර මැද්දේ අපිට ඔබ වහන්සේගේ ආත්මය ලබා ගැනීමටත් ඔබ වහන්සේට තවදුරටත් ලං වෙන්නටත් උදව් කරන්න කියලා ඔබගේ නිල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස. හලෙලූයා හලෙලූයා. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරන්න. අනෙකුත් දේවල් මනසෙන් ඉවත් කරගෙන අද සබත් දවසේ දෙවියන් වහන්සේව හඳුනා ගන්න පිණිස, උන්වහන්සේගේ මඟ පෙන්වීම වටහා ගන්න පිණිස උන්වහන්සේගේ පාමුලට එන්න මේ කාලයට බාධා පමුණුවන සියලුම අසුද්ධ අන්ධකාර බාධක ජේසුස් වහන්සේගේ ලේවල බලයෙන් පහ කරනවා. ස්වාමීන් වහන්සේ නුඹලා දෙස බලා නුඹලා එකිනෙක කෙනාගේ ක්‍රියාවන් ලෙස නුඹලාව විමසා බලනසේකවා. උන්වහන්සේට අවනත සියලු දෙනා කෙරෙහි දෙවියන් වහන්සේගේ කරුණාව වනසේකවා. උන්වහන්සේට බයෙන් ගෞරවයෙන් යුක්තව මෙහෙ කරන්නට අද දේව මෙහෙට ඇතුල් වෙලා සිටින සෑම කෙනෙක් තුළම දෙවියන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඇවිලෙනසේකවා. ඔබට නමස්කාර වේවා ස්වාමිනි. උන්වහන්සේගේ වචනය සත්‍යතාවයන් රහස් වටහා ගන්නට දිව්‍ය කරුණාව අපට ලැබෙනසේකවා. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා දෙවියන් වහන්ස. මේ ගීතිකාවන් සමග අපි අපේ සිත් දෙවියන් වහන්සේ වෙතට යොමු කර ගනිමු. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්ස. ඔබගේ ශුද්ධ ලේවලින් අපව පවිත්‍ර කළ මැනව මේ දේව මෙහෙය ජේසුස් වහන්සේගේ ශුද්ධ ලේයින් මුද්‍රා කරනු ලබනවා. මේ සෑම කෙනෙක්ගේම ජීවිත ජේසුස් වහන්සේගේ පවිත්‍ර ලේවලින් මුද්‍රා කරනු ලබනවා. හැම කෙනෙක්ම එම ලේයින් ඡේදෙන් ලේවලින් පවිත්‍රතාවය ලබා ගන්න. ඔබට නමස්කාර වේවා ස්වාමිනි. අපේ අයුතුකම්, අපේ වැරදි, අපේ පාපයන් අපෙන් ඉවත් කොට අපිව දෙවියන් වහන්සේත් එක්ක සමගි කිරීම සඳහා ධර්මිෂ්ඨ පුද්ගලයා වන ජේසුස් වහන්සේ තම ජීවිතය පූජා කරනු ලැබුවා. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා. ඔබගේ රැකවරණය පමණයි අපට තිබෙන්නේ ස්වාමිනි. ඔබ දෙන ධර්මිෂ්ඨකම පමණයි අපිට තිබෙන්නේ ජේසුනි. ඔබගේ ලේවල රැකවරණය පමණයි අපිට ඉතුරු වෙන්නේ ස්වාමීන් වහන්සේ. අපේ යහපත් ක්‍රියා, අපේ ධර්මිෂ්ඨකම් ඒවා ඉරුණු වැරහැල්ලක් වගේ, ඒවයින් ධර්මිෂ්ඨකමක් අපට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබගේ දිව්‍යමය පූජාවද, ඔබ කළ අධික කැපකිරීමද කර්ණ කොටගෙන ඔබ අපට ගැලවෙන්න පාර හදා දී තිබෙන බැවින් ස්තුති කරනවා. අපව සේදුව මැනව, අපව පවිත්‍ර කළ මැනව, ඔබගේ ලේවලින් සෝදා අපට අලුත් දිවියක් ලබා දුන මැනව, සෑම පාපවලින් මිදුව මැනව, පවිත්‍ර කළ මැනව, හලෙලූයා, අපේ ජීවිත සේදුව මැනව, හතාලි බාහිලේ හාකා හා තේලිහි බිලි හකා තෙලිහි, සියලු දෙනා පවිත්‍රතාවේ ඉල්ලමින් යාඥා කරන්න, තම තමන්ගේ ජීවිත විමසන්න දැන්. උන්වහන්සේ ඉදිරියේ පවිත්‍රකම ඉල්ලා යාඥාවේ නිරත වෙලා සිටින්න. හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේ ඉලි හකා හතා ලෙමානේලේ ආතාලේ බාහලා හාකා හා තේලිහි බිලිහි කේහේ තේලේ, උදව් කරන්න අපට පවිත්‍රකම ලබා දෙන්න ස්වාමිනි. පවිත්‍රකම ලබා දෙන්න ඔබ වහන්සේගේ ලේවලින් සූදන්න ස්වාමීන් වහන්ස. ලිබා ලිහා කහා තෙලිහි මිනි කෙලේ ඉලි හත ලිබ ලහ තල හම නක ලහ කහා තෙලි සෑම පවි මුදවා
හැම පවින් ගලවා ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදානුව මැනවි ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ලිබාලි හාකාහත් ඉලි හතාලේ බාලේ හා කහා තෙලි හිබිලි බිලි 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 බිනි කිලි හා තලා හමානා කලා හා කහා තෙලි ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ අපෝ පවිත්‍ර කළ මැනව පවිත්‍ර කළ මැනව පවිත්‍ර කළ මැනව හැමෝම යාඥාවට ඇතුල් වෙන හැමෝම පවිත්‍රකම ලබා ගන්න තමන්ට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියන්න අපවිත්‍ර වුණු තැන් දෙවියන් වහන්සේට කියන්න සමාව ලබාගෙන උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්න හැම කෙනෙක් හලෙලූයා හලෙලූයා ස්වාමීනි ඔබ පසුතැවිල්ලේ යාඥාවේ නිරත වෙලා සිටින අතරේ අපි ඔබ වෙනුවෙන් මැදහත්කාරකමේ යාඥාවන්වල නිරත වෙලා සිටිනවා මේ අතරතුරේ හැම කෙනෙක්ම පවිත්‍රකම ලබා ගන්න ලෝකේ විවිධ රටවල්වල විවිධ මහත් ද්වීපවල ඉඳගෙන මේ මොහොතේ ඔබ වහන්සේ ඉදිරියේ අවංක සිතින් පශ්චාත්තාප වී තම වැරදි අවංක ලෙස නිවරදි කරගෙන ඔබගේ කරුණාව බැගෑ සිටින් ඉල්ලා සිටින සෑම කෙනෙක් ඔබට භාර කරනවා ඔවුන් ලෝකේ කුමන ස්ථානයක කුමන ප්‍රදේශයක කුමන ගම්මානයක ඉඳලා අද සම්බන්ධ වුණත් ඔබ වහන්සේගේ හස්තය ඔවුන් මත තැබුව මැනව පියාණන් වහන්ස ඔවුන් සිටින ප්‍රදේශ පාපයෙන් වටවෙලා තිබුණත් ඔවුන්ට සිත් නැවත හරවාගෙන පවිත්‍රකම තුළට ඇතුල් වෙන්නට ඔබ කරුණාව දුන මැනව ස්වාමීන් වහන්ස හලෙලූයා හතාලි මානීලි ආකාහාතිලි ආකාහාතිලි හිබිලි හිමිනි කිලිහි ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්ස සෑම පවින් මුදවා සෑම පවින් ගලවා ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනවි ජේසුනි මගේ දිවිය සෝදානුව මැනවි ඇලුණු පිදුණු සිත ඔබට ප්‍රසන්නයි අවංක සිතින් ඔබ ඉදිරියේ යාඥා කරන සෑම කෙනෙක් ඔබට බාර කරනවා දෙවියන් වහන්සේ ඔබගේ පිහිට උපකාරය ලබා දෙන්න හැමෝම දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලන්න දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලන්න උන්වහන්සේ නොමැතිව අපට ජීවිතයක් නැහැ උන්වහන්සේ නොමැතිව අපිට අනාගතයක් නැහැ උන්වහන්සේ නොමැතිව අපිව කිසිවක් කරලා පළක් වෙන්නේ නැහැ අපිට බොහෝ සෙයින් ප්‍රේම කරන ලද දෙවියන් වහන්සේ වෙතට තම තමන්ගේ ජීවිත කැප කරගන්න උන්වහන්සේ නුඹලාට අසීමිතව ප්‍රේම කරනවා උන්වහන්සේ නුඹලාව උන්වහන්සේගේ අසල ළඟ තබා ගන්නට කැමැත්තෙන් සිටිනවා නුඹ
ඔබලාට බොහෝසේ ප්‍රේම කරන දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න ලෝකේ වෙනත් දේවල් පසුපස වෙනත් දේවල් වලට විශ්වාසය තබාගෙන ඒවා මත යැපෙමින් සිටින්නේ මක් නිසාද සියල්ල මැවු ඔබලාගේ දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරන්න ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස මේ ලෝකය දෙවියන් වහන්සේ නොමැතිව දේවල් කරන්නට හුරු වෙමින් සිටිනවා මේ ලෝකය දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල ළඟා කරගන්නට මාර්ග සොයමින් සිටිනවා මේ ලෝකේ මිනිසයන් දෙවියන් වහන්සේව අතහැර දෙවියන් වහන්සේ නොමැතිව සාර්ථක වෙන්නටත් ජීවිත ගොඩනගා ගන්නටත් වෙරදරමින් සිටිනවා නමුත් අපිට අපගේ දෙවියන් වහන්සේ නොමැතිව ඇති ඵලය කුමක්ද අපිට ප්‍රේම කළ අපගේ ජේසුස් නොමැතිව මේ ලෝකයෙන් ලබන දේවල් වලින් අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද අපි වෙනුවෙන් වසර දහස් ගණනක් බලාගෙන සිටපු අපි නැවත හැරිලා එනතුරු අප දෙසම බලාගෙන අපට ප්‍රේම කළ දෙවියන් වහන්සේ නොමැතිව මේ ලෝකයෙන් ලබන සාර්ථකත්වයන් වලින් අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද එබැවින් සියලු දෙනා නුඹලාට ප්‍රේම කළ දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න ඉලිහතාලේ බාලේ හා කහා තෙලේ දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න දෙවියන් වහන්සේ නුඹලාට ප්‍රේම කරනවා නුඹලා නුඹලාගේ ශක්තියෙන් නුඹලාට කැමති මාර්ගවල යන්නට උත්සාහ කරන නමුත් තවමත් දෙවියන් වහන්සේ නුඹලා දෙසම බලාගෙන සිටිනවා නුඹලාට නුඹලාගේ ශක්තියෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි නමුත් ස්වාමීන් වහන්සේ වෙතට හැරි ඉන්නේ කවුද ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය හඳුනාගෙන උන්වහන්සේ වෙතට ජීවිත පූජා කරන්නේ කවුද නුඹලාට ආදරය කරන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න අතාලෙමා නිහා ලහා කහා තිලි ඉලි අතාලෙබාලේ හා කහා තිලි හබාලේ හා කහා තිලි උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ස්වරූපය ඇතුව මැව්වා උන්වහන්සේගේ හැකියාවන් උන්වහන්සේගේ ස්වරූපයන් සියල්ල සහිතව දෙවියන් වහන්සේ අපව නිර්මාණය කළා එබැවින් මිනිසයාට බොහෝ දේවල් කිරීමට හැකිවනු ඇත එදා බාබෙල් පොත ගොඩනගන වෙලාවේ දෙවියන් වහන්සේ ඔවුන් දෙස බලා කියන්නේ කුමක්ද මොවුන් එක සෙනගක් එක පිරිසක් බැවින් නොබල ඔවුන් උත්සාහ කරන දේ ඔවුන් කරනවා ඇත වර්තමානයේද නුඹලාට නුඹලාගේ ශක්තියෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙයි. නමුත් නුඹලට ප්‍රේම කරපු දෙවියන් වහන්සේ වෙතට හැරියෙන්නේ කවුද? හලෙලූයා හතාලි බාලි හා කහා තෙලි හිමිලි හා තලහම නකලහ තෙලි තම ශක්තිය තම නුවණ තම හැකියාවන් අතහැර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේම කරන්නා සමග උන්වහන්සේගේ ගිවිසුම් උන්වහන්සේ නැවත ගොඩනගනවා ඇත හලෙලූයා 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 දෙවියන් වහන්ස හතාලි බාලි ආකා ආතිලි නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්ස නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට සවන් දී එය ඉටු කරන අඳුරු බවින් මා මිදුව මැනේ ඔබට සවන් එය ඉටු කරන අඳුරු බවින් මා මුදනු මැනේ ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනම ජේසුනි මගේ දිවිය සෝදානුව මැනමේ සෑම පවින් මුදවා සෑම පවින් කලමා ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනම ජේසුනි මගේ දිවිය සෝදානුව මැනම ජේසුනි මගේ දිවිය පවිත්‍ර කළ මැනම ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස හලෙලූයා හලෙලූයා ඔබට නමස්කාර වේවා මේ මොහොතේ අවංක සිටින් දෙවියන් වහන්සේගේ පාමුල
යාඥාවෙන් නිරත වෙලා සිටින සෑම කෙනෙක් කෙරෙහිම දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරන සේක්වා. ඔබට නමස්කාර වේවා ශුද්ධාත්මයන්නි. මේ නමස්කාර කාලයේ ඉදිරියට රැගෙන යන ශුද්ධාත්මයන්නි, මේ දේව මෙහෙ ඔබගේ උපකාරයෙන් ඉදිරියට රැගෙන යන අපි ඔබට කැප වී බාර වෙනවා ශුද්ධාත්මයන්නි. ඔබගේ ආත්මය ගින්නෙන් වැසෙන්නට සලස්වන්න ශුද්ධාත්මයන්නි. ඔබ වහන්සේ මේ කෙනෙක් කෙනාට මඟ පෙන්වන්න. හැමෝම ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිත බාර කරන්න. හලෙලූයා. හතාලි බාලි හා කහා තෙලි හිබිලිහි තෙලි හිමිනි කිලිහි ඉලි හතලි බලකට හ තල හමන කළ හ කහ තෙලි හිමිනි කිලි හා තලා හබාලි හා කහා තෙලි. පහුගිය දවසේ නිරාහාර යාඥාවන් වල නිරත වෙලා හිටපු හැම කෙනෙක්ම උන්වහන්සේ ඉදිරියේ යටහත්ව අනිත් සියලු දෙනා උදසා මැදහත් යාඥාවන් වලට ඇතුල් වෙන්න, ඒ වගේම අන්‍ය භාෂාවේ දීමනාවන් ලබා තිබෙන අය එම අන්‍ය භාෂාවන් වලින් යාඥා කරමින් දෙවියන් වහන්සේගේ ආත්මයට ඉඩ දෙන්න, අනිත් සෑම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ ආත්මයට ආරාධනා කරමින් උන්වහන්සේගේ ගින්න, ඒ ආත්මික ගින්න ඉල්ලමින් යාඥා විනිරත වෙන්න. හලෙලූයා. හතාලි බාලි හා කහා තෙලි හිබිලි හිමිනි කිලිහි. නුඹලාගේ පහන් දල්වා ගන්න. නුඹලාගේ පහන් වලට සෑහෙන පමණ තෙල් එකතු කර ගන්න. නුඹලාගේ පහන් නොනිවෙන පිණිස ඒවා දෙස බලන්න. ඒවායේ තෙල් ඉවර වී තිබේදැයි බලන්න. ඉක්මනින් ඒවා පුරවා ගන්න. ඉක්මනින් එම ගිනි, එම ආලෝකය නැවත දල්වා ගන්න. නුඹලාගේ ස්වාමියා නුඹලා වෙතට පැමිණෙන මොහොත නුඹලා නොදන්නා බැවින් නුඹලාගේ පහන් දල්වාගෙනම සිටින්නට බලා ගන්න. හතා ලෙබා ලෙහා කහා තල හබ ලකට හ තෙලි හිබෙ ලෙබෙ 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 නෙකෙලි හිකේ හා තෙලි. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. අවංක සිටින් දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරන්න. හැමෝම යාඥාවට ඇතුල් වෙන්න මේ වෙලාවේ. ධන ගහලා දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන් සෑම කෙනෙක්ම ඔබ සිටින ස්ථානවල ධනින් සිටමින් යාඥාවන් වලට ඇතුල් වෙන්න. මේ දෙවියන් වහන්සේ නොබලාව සම්මුඛ වන දවස ස්වාමින් වහන්සේ ආරම්භයේදීම දුන්න ආඥාව තුලටයි නොබල මේ ඇතුල් වෙලා සිටින්නේ. සබත් දවසේ දෙවියන් වහන්සේගේ ආත්මය සමග සම්මුඛ වෙන්නයි නොබල සූදානම් වන්නේ. මේ නුඹල ලං වෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ වෙතටයි. එබැවින් සෑම කෙනෙක්ම ගෞරවයෙන්, බයෙන්, වේවුලුමෙන් යුක්තව අහසද පොළවද මැවූ දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න, උසස් තැන්හි වැඩ වාසය කරන දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. හබාලේ හා කාහා තීලිහි මිනී කිලි හා තීලි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. ලිබාලි හා කහා තෙලි හිමේලි හා තල හමන කලා හා කහා තෙලි ඉලි හත ලිබල හා තල හමන කලා හා කහා තල හමන කලා හා තෙලි හිමිනි කිලි හතා ලබහ ලහ කහා තෙලි. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා. ලිබල හා තල හබල හා මන කලා හා තෙලි. අපගේ හදවත් වලින් නැගෙන නමස්කාරයේ ප්‍රශංසාව ඔබට බාර කරන අපගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඉලි හතා ලෙබා ලිහා තෙලිහි මිනි කිලිහි. අනිත් වැඩ අතහරින්න, දැන් යාඥාවට ඇතුල් වෙන්න. යාඥාවට ඇතුල් වෙන්න අපි සමග මේ දේව මිහන් වලට එකතු වෙන හැම කෙනෙක්ම යාඥාවන් වලට ඇතුල් වෙන්න. YouTube හරහා දේව මිහින්ට එකතු වෙලා ඉන්න අය යාඥාවට ඇතුල් වෙන්න. දැන් අනිත් වැඩ අතහරින්න. නුඹලගේ දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න. උන්වහන්සේගේ පාමුලට ඇතුල් වෙන්න හැමෝම. අනෙකුත් වැඩ අතහරින්න. නොබලා සුද්ධ ලෙස උන්වහන්සේ ඉදිරියේ නමස්කාරයේ දෙන්න. ඉලි හතලහ මනක ලහකා හා තෙලිහි මිනි කිලිහි. වෙනත් රටවල් වල ඉඳගෙන, වෙනත් ප්‍රදේශවල ඉඳගෙන, දවසේ වෙන වැඩවල ඉඳගෙන මේ දේව මෙහෙට එකතු වෙන සෑම කෙනෙක්මත් උන්වහන්සේ වෙතට හදවතින් නමස්කාරය ඔසවමින් යාඥාවන්ලට එකතු වෙන්න. සියලු දෙනා එක ආත්මයකින් දැන් යාඥාවේ නිරත වෙලා සිටින්න. හතා ලෙමා නකා ලාහා කාහා තීලි. ඔබට නමස්කාර වේවා. ලිහ තල හබලහ තහ තෙලිහි මෙලිහි තෙලිහි මිනි කිලි හා තීලි. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබගේ අතට බාර වෙනවා ස්වාමීන් වහන්ස. ලිබලි හලහ තල හමනක ලහ කාහා තීලි. ඔබට නමස්කාර වේවා. විපතේදී මගේ බල කොටුව ඔබයි, මගේ මාවත් ඔබ ස්ථීර කරයි. සතුරාකට මා
අසුරු කරයි මහතේ ආශා ඉටු කරයි සතුරාතට මා අසුරු කරයි මහතේ ආශා ඉටු කරයි ටික කලකට මා දුකින් විඳත් සමිදුනි ඔබ දෙස බලා සිටින්නම් ටික කලකට මා දෙස බලා සිටින්නම් මගේ විශ්වාසය ඔබ තුල රඳවා මගේ විශ්වාසය ඔබ තුල රඳවා ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් ඉවසිල්ලෙන් මම බලා ඇදහිල්ලෙන් මම බලා සිටින්නම් ඔබ නමස්කාර වේවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා ස්වාමිනී මතාලි බාලි හාහා තෙලිහි බීලි හා තෙලිහි ඉලි හා කහා තෙලිහි බීනීලි හා කහා තෙලි හා මනාලි හා කහා තෙලි මග පෙන්වන්න මේ ලෝකේ සියලු පීඩාවන් මැදේ ඔබගේ සැලැස්මේ කෙළවර දක්වා පැමිණෙන්නට අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. කුමන පීඩාවක් කුමන බාධකයක් තුලින් මේ එකිනෙක කෙනා ගමන් කළත් මේ සබත් දිනේ මීළඟ සතිය ශක්තිමත්ව ඔබ සමගම ගමන් කිරීමට දැන් ඔවුන්ට බලය දෙන්න ස්වාමීන් වහන්සේ හත ලබලකට හදෙලිනේ. ඔවුන්ට පැමිණෙන වේදනාවන් පීඩා අමාරුකම් පසු කරගෙන ඒ ගිනි මැද ජල මැද ශක්තිමත්ව ඔබගේ සැලැස්ම තුල ගමන් කිරීමට මේ කිනේ කෙනාට උදව් කරන්න ස්වාමීන් වහන්සේ හතා ලිබා ලිහා කහා තෙලෙහි මෙනි කෙලෙහි ඔබ සතුරාගේ අතට පාවල නොදෙන දෙවියන් වහන්සේ ඔබ අපව සතුරාට බාර දී විනාශ වෙන්නට බලා නොසිටින දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දඬුවම් කරන නමුත් නැවත ගලවනසේක ඔබ වහන්සේ අපට දඬුවම් දෙන නමුත් නැවත සතුරාගේ නපුව මුදා ගන්නාසේක ස්වාමිනී ඔබයි අපේ රැකවරණය ඔබයි අපේ බලකොටුව ස්වාමිනී අපගේ වේදනා අපගේ අමාරුකම් ඔබගේ ආමුල තබා ඔබගෙන් පිහිටක් ස්වර්ගයෙන් පැමිණෙන තුරු අපි බලා සිටිනවා මහෝත්තම දෙවියන් වහන්සේ ඉලි හතලි බලහ තලහ බලකහ දෙලි හිබෙ ලිබෙ ලිබෙ ලිමෙ නිකිලි ආකා හා තෙලේ මේ මොහොතේ අවංක සිතින් යාඥා කරන සෑම කෙනෙක් ගැනම අපි මෙදහත් වෙනවා ඔවුන්ට කරුණාව දුන මැනව විවිධ පීඩා හිඟකම් අමාරුකම් මැද විවිධ ප්‍රතික්ෂේප වී විවිධ වේදනාවන් අරහා මේ දිනවල ගමන් කරන මේ සෑම කෙනෙක් ඔබට බාර කරනවා ඔවුන්ගේ කාරණා ඔබගේ පාමුල තබනවා ස්වාමිනී ඔවුන්ට විසඳ ගන්නට බැරුව සිටින දේවල් ඔබගේ අභිමුඛයට ගේනවා ස්වාමිනී ඔබගේ පිහිට ඔබගේ කරුණාව ඔවුන් මතට දුන මැනව ඔවුන්ගේ යාඥාව ඔබ කෙරෙහි පැමිණෙනසේක්වා අලහතෙහිලි හමනකලා හාකාහා තේලේ නොබලා කලබල වී සිටින්නේ මක් නිසාද නොබලා නොබලාට පැමිණෙන වේදනාවන් ගැන කනස්සලු වෙමින් සිටින්නේ මක් නිසාද මට යාඥා කරපන්න එවිට මම නුඹලා නොදන්නා මහත් භයානක අමාරු දේ නුඹ ඉදිරියේ කර පෙන්වන්නේ මේ ස්වාමීන් වහන්සේ නුඹට කියනසේක ඉලි හත ලෙබලහ කහ තෙලි හිබෙ ලෙබෙ 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 නිගලෙහි මම මිනිසයන් ගොඩනගපු ආකාරයේ නුඹලා ලියවිලි තුල කියවලා නැද්ද පීඩාවන් අමාරුකම් මැදින් ගියපු ජාතීන් පිටින් නමම නැවත ගොඩනගපු ආකාරයේ නුඹලා ලියවිලි වල කියවා නැද්ද අසාර්ථක වුණු මිනිසයන් නැවත නැගිට වූ විදිහ නුඹලා බයිබලයේ කියුවේ නැද්ද? එබැවින් මා කෙරෙහි අදහාපල්ලා මා කෙරෙහි විශ්වාස කරපල්ලා මම වනාහි භයානක අමාරු දේ කරන දෙවියන් වහන්සේයි ස්වාමින් වහන්සේගේ ආත්මය නුඹට කියනසේක හත ලබලහකා හා තේලිහි මිනිකිලිහි නුඹගේ පසුපසින් නුඹව විනාශ කරන්නට පැමිණෙන අය ගැන බය වෙන්නේ මක් නිසාද? සතුරන් අඹාගෙන ආපු ඊශ්‍රායල් ජාතිය මම මුදවාගත් ආකාරයේ නුඹ කියවා නැද්ද හතා ලිබා ලිහා කහා තේලේ ඉලි හත ලිබ ලහ කහා තේලේ මීළඟට යා යුතු මාවත් නොපෙනී අනාගතේ මාවත් නොපෙනී අන්ධකාරය තුලට පැමිණ තිබෙන අය බයවන්නේ මක් නිසාද නුඹලාට අනාගතේ නොපෙනෙන බැවින්
මීළඟට වෙන්නට යන්නේ කුමක්දැයි නොබලා නොදන්නා බැවින් නොබලා කනස්සලුවන්නේ මක් නිසාද මීළඟට යන්නට මාවතක් නැති ඊශ්‍රායෙල් ජාතියට මාර්ගයක් මුහුද මැදෙන් සාදා දුන් ආකාරයේ නොබලා කියවා නැද්ද මම වනාහි සියල්ල පාලනය කරන ඊශ්‍රායෙල් හි සුවිසුද්ධ දෙවියන් වහන්සේයි උන්වහන්සේගේ ආත්මේ නුඹට කියන සේක එබැවින් සවිමත්ව යන්න සවිය ලබා පන්න ඉලිහක හතලේ හෙමෙනි කෙලිහා තෙලි හබලහකා හා තෙලෙහි ස්වල්ප කලක් නුඹලාව පරීක්ෂා කරන නමුත් මම නැවත නුඹලාව ගලවන්නෙමි ස්වල්ප කලකට සතුරා ජය ගන්නා නමුත් මම නැවත මාගේ කරුණාව නුඹට දෙන්නෙමි ස්වල්ප කලකට නුඹ දුක් විඳින නමුත් මම නුඹව පුදා ගෞරවයට පත් කරන්නෙමි මට යාඥා කරපන්න මම නුඹට මාර්ගයක් සාදන්නෙමි නුඹට නොපෙනෙන මාර්ගයේ මම දැන් දකින්නෙමි නුඹට නොපෙනෙන විසඳුම් මට පෙනෙන්නේ ඇයි ස්වාමින් වහන්සේ නුඹට කියන සීක එබැවින් මාගේ දරුවනි මා වෙතට හැරිවරෙල්ලා නුඹලා කෙරෙහි ඇදහිල්ල ගොඩනගෙන පිණිසත් මා කවුදයි නුඹලා මුළු ලෝකයක් දැනගන්නා පිණිසත් ස්වල්ප කලකට නුඹලා මේ දුෂ්කර මාර්ගවල ගමන් කරනවා ඇත නමුත් ඉක්මනින් මුදන්නෙමි මා කෙරෙහිම බලා සිට පන්නේ ස්වාමින් වහන්සේ නුඹට කියන සීක ඉලිහක හතලහ මනහෙලිහා කහා තේලේ බලා සිට පන්නේ ස්වාමින් වහන්සේ නුඹට කියන සීක හතලහ මනකලහ තෙලේ නැවත පැමිණෙන්නෙමි හතා ලිබාලේ හා කහා තෙලේ දුක් විඳින්නන්ගේ කඳුළු පිස දමන පිණිස නැවත පැමිණෙන්නෙමි සියල්ල නැවත ගොඩනගන පිණිස නැවත පැමිණෙන්නෙමි එබැවින් බලා සිට පල්ලා හදා ලිබා ලෙහා කහා තෙලෙහි මා දෙසම බලා සිට පල්ලා මා කෙරෙහිම විශ්වාසය තබා පල්ලා සුද්ධ මනාලියක් ස්වකීය මනමාලයා පැමිණෙන තුරු බලා සිටින්නේ යම්සේද මාගේ සභාවෙනි මා දෙස බලා සිට පල්ලා මේ බලා සිටීමේ කාලයයි මේ බලා සිටීමේ කාලයයි මාගේ පැමිණීම දක්වා නුඹලා ඉවසිල්ලෙන් බලා සිටිය යුතු කාලය පැමිණ තිබේ ඉලි හත ලබ ලකට හ තෙලෙ හෙබෙ ලෙහ තල හම නට ලාහ කාහ තේලේ ඉලි හම නක ලහා තෙලෙ හෙබෙ ලෙබෙ 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 නික ලිහා ලහා තල හම නක ලහා ස්වාමීන් වහන්සේ මත ගසා සියලු දේ විසඳන තුරු බලා සිටිය යුතු කාලයයි හතා ලිබා ලෙහා කහා තෙලෙහි දෙවියන් වහන්සේම ප්‍රකාශ වී නුඹලාගේ වේදනාවලට පිළිතුරු දෙනතුරු නුඹලා බලා සිටිය යුතු කාලය නම් මෙයයි හතා ලිබා ලිහා කහ තෙලෙහි ඉලි හත ලිබ ලහ තෙලෙ හිමෙනි කෙලෙහ තල හමන කලහ පුරාතනයේ පටන් ලියවිලිවල ලියන ලද අවසාන කාලය නම් මෙයයි හතා ලිබා ලිහා කහ තෙලෙහි දෙවියන් වහන්සේම ප්‍රකාශ වී නුඹලාව සතුරාගේ අතින් මුදනතුරු නුඹලා බලා සිටිය යුතු කාලය නම් මෙයයි ඉලි හත ලබ ලකට හ තෙලෙහි එබැවින් විදේශ රටකට ගියපු නුඹලාගේ ස්වාමියා නැවත පැමිණෙන තුරු නිවස රැකගෙන බලා සිටින යහපත් සේවකයෙක් මෙන් උන්වහන්සේගේ පැමිණීම දෙසම බලාගෙන සිටින්න හතා ලිබා ලෙහා කතා ලිබා ලෙහා කහා තිලි ඉලි හතලි මනක ලහ කහ තල හම ලහ තල හම නක ලහ තෙලි හිලි අකහ තෙලි ඉලි හතා ලිබා ලිහා කහා තෙලි හකා හතා ලබ 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 ලමනක ලහක හතිලෙහි නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්ස දමිතු කම් හිරු එළිය වගේ යහපත් කම් මත් දහන වගේ උදා කරන බව මම දනිමි දමිතු කම් හිරු එළිය වගේ යහපත් කම් මත් දහන වගේ උදා කරන බව මම දනිමි සමිතුනි ඔබ තුළ ප්‍රීති වෙමි සමිතුනි ඔබ තුළ ප්‍රීති වෙමි ටික කලකට මා ජේසුනි ඔබ දෙස බලා සිටින් ටික
අතට මේ සෑම දෙයක්ම දැන් කැපකොට බාර කරනවා පියාණන් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ තුල අපිට ඔබගේ මාර්ග වතහා ගැනීමටත් අද දවසේ ඔබ වහන්සේ ලබා දෙන පණිවිඩය තේරුම් ගැනීමටත් උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අපි අද දෙවියන් වහන්සේ ලබා දෙන පණිවිඩය වෙනුවෙන් යාඥා කරමු මේ යාඥාවෙන් පස්සේ YouTube වලින් සම්බන්ධ වෙන අයට මේ නමස්කාරයට පහතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට අද දේව වචනය සමග එකතු වෙන්න පුළුවන් Google Meet වලින් සම්බන්ධ වෙන අයට දැන් ඔබට දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක මීළඟට සම්බන්ධ වෙන්න පුළුවන් අපි දෙවියන් වහන්සේගේ වචනය වෙනුවෙන් මේ වෙලාවේ සියලු දෙනා මැදහත්ව යාඥා කරමු